මූලිකදේ තමයි අපි අන ආනයනයන් මත යැපීම. ආනයනයන් සඳ අත්ති විශාල මුදලක් අපි වැයකිරීම. රජය දැන්වත් හිතනවා නම් අපි දැක්ක ජන අග්‍රාමාත්‍යවරයා කියනවා මුදල් ඇමතිවරයා කියනවා දැන්වත් හිතනවා නම් අපි අපේ ආදේශන ප්‍රතිපත්ති අපිට තියෙන්නේ. ඒ සඳහා වගකී ඒ සඳහා අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම අපි දන්නවා මිල සූත්‍රය කියන මිල සූත්‍රය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් මිල සූත්‍රය අපිට පේන්නේ එක පැත්තකට විතරයි බර. වැඩිවීමට බරයි. හැබැයි අඩුවීමට බරක් නැහැ. ඒක සමාන වෙන්න එපායි. අපි දැක්කේ වැඩි වෙනවා. අපි දකින්නේ වැඩි වෙනවා. මිල සූත්‍රයේ ඉන්ධන මිලේ තත්ත්වෙන් යන්නේ මේ. ඉන්ධන මිලට සාපේක්ෂව අනිත් ඒවලුත් වැඩි වෙන්න ගන්නවා. අපි දන්නවා බස් ගාස්තු වැඩි වුණා. දුම්රිය ගාස්තු වැඩි වෙලා තියෙනවා. අනෙක් භාණ්ඩ හා සේවා වලට යන වියදම් වැඩි වෙනවා. ඒතර මේවා වැඩි වෙනකොට දැන් මුළු අවුරුද්දේ මාස 12කටම වැඩිවීමක් විතරනේ දෙයියනේ. අඩු වෙන්නේ කවද? අඩු වෙන්නේ කවද? ප්‍රශ්නේ ඒක. දැන් මේ කියන්නේ අපේ අවුරුද්දේ මාස 12ෙම අපේ ඉන්ධන මිලක් වැඩි කරගෙන අපේ සියලු භාණ්ඩ හා සේවා වලට කරන වියදමක් වැඩි කරගෙන මේ රටේ උද්ධමනය වැඩි වෙලා ඉතින් බරපතල ආර්ථික ප්‍රශ්න. මේකට විසඳුම මේ සියලු දේ වැඩි කිරීම නෙමෙයි. මේ සම්බන්ධයෙන් මීට වඩා වෙනස් කටයුතු කළ යුතුයි. මීට වඩා වෙනස් විකල්පයක් සොයන්න ඕනේ. අපි ආනයනයන් සීමා කරන්න බලන්නේ. ආනයනයන් සීමා කරලා ඒ ඉතුරු කරන මුදල් වලින් ඒ මුදල් යොදවන්න මේ මිල සූත්‍රයේ සහ මේවා මේ ඇති වෙන මේ වැඩි වෙන දේවල් පාලනය කරන්න. ඒකට වහම කටයුතු කරන්න. ඒ නිසා මම හිතන්නේ මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු යුතුයි. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාගේ අවධානය යොමු යුතුයි. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයාගේ අවධානය යොමු යුතුයි. බොහොම ස්තුතියි.